දිවයින විවිධ ප්‍රදේශවලින් අනුරාධපුර පූජා නගරයේ වෙත පැමිණෙන සදහැවතුන්ගේ ගමන් පහසුව සඳහා විශේෂ බස් සහ දුම්රිය සේවා යොදවා ඇති බවයි ප්‍රවාහන අංශ පවසන්නේ. එමෙන්ම සදහැවතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 20,000කට ආසන්න පිරිසක් රාජකාරී සඳහා යොදවා තිබෙනවා. ආගමික වැඩසටහන් පැවැත්වෙන විහාරස්ථාන විදියට හඳුනාගත්ත විහාරස්ථාන 11,095ක් පමණ. ඒ වගේම පොසොන් කලාප ක්‍රියාත්මක වෙනවා දිවයින පුරාම 322ක්. ඉතින් මේ සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට තීරණය කළා තියෙනවා 20,000කට ආසන්න පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් 27,000කට ආසන්න ප්‍රජා පොලිස් කමිටු සමාජිකයන් සංඛ්‍යාවක් යොදා ගන්නවා මේ විහාරස්ථානවල ආරක්ෂාව සඳහා පොලිසියට සහාය වීමට. ඒ වගේම තමයි අනුරාධපුරයේ ආශ්‍රිතව ප්‍රධාන වශයෙන් අපි හඳුනාගෙන තියෙන වැව් 30කට ආසන්න සංඛ්‍යාවක් දියනෑමට යොමු වෙනවා. ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා අවදානම් ස්ථානවල දැන්වීම පොරොවදලා තියෙනවා. ඒ ස්ථානවල දියනෑමට යන්නට එපා. ඔබට යම් ගැටලුකාරී අවස්ථාවක් සැකසහිත පුද්ගලෙක් සැකසහිත දෙයක් සම්බන්ධ තොරතුරක් තියෙනවා නම් ළඟම සිටින පොලිස් නිලධාරියට දැනුම් දීමට කටයුතු කරන්න. 119 දුරකථනයේ තියෙනවා. ඒ දුරකථන අංකයට දැනුම් දීමේ හැකියාව තියෙනවා. මිහින්තලේ හමුදුව අපි දැක්කා චෝදනාවක් කරනවා පාස්කු ප්‍රහාරය වගේ දෙයක් එතන එල්ල වෙන්න පුළුවන් කියලා මාධ්‍ය මිහින්තලයට මෙවැනිට මම කලින් සඳහා කරන්නේ නිලධාරීන් 800කට වැඩි සංඛ්‍යාවක් යොදලා තියෙනවා. බුද්ධි නිලධාරීන් මේ සඳහා යොදවනවා. නමුත් මෙතෙක් එවැනි ආකාරයක ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු ලැබිලා නැහැ. දිවයිනේ කිසිම ස්ථානයක මේ පොසොන් උත්සව පැවැත්වෙන ස්ථානයකට ප්‍රහාරයක් එල්ල වෙන බවට කිසිම දෙයකට. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ ඒ කටයුතු සිදු කරගන්න ආරක්ෂා විදියට අපි උපරිම වශයෙන් ආරක්ෂාව සැපයීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනවා. පොසොන් උත්සවයේ නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 18,207ක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා. මේ දන්සැල් 18,207 අතුරින් වැඩිම දන්සැල් සංඛ්‍යාවක් ලියාපදිංචිලා තියෙන උතුරු මැද පළාත තුළ, ඒ වගේම බස්නාහිර පළාත, වයඹ පළාත සහ දකුණු පළාතේ සැලකිය උත්තරම් දන්සැල් ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තියෙනවා. දන්සැල් 18,207ක් ලියාපදිංචි වෙලා තිබුණත් දන්සැල් 20,000කට එහා ගිය සංඛ්‍යාවක් දන්සැල් පැවැත්වෙයි. අපි මේ මොහොතේ ඉල්ලා සිටිනවා බැතිමතුන්ගෙන් ඔබ දන්සැලක් දෙන්න බලාපොරොත්තු වෙන නම් ඔබ ළඟම පිහිටි සෞඛ්‍යාධිකාරී කාර්යාලයට ගිහිල්ලා ඔවුන්ගේ තාක්ෂණික උපදෙස් සහ සහාය ලබා ගන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම දැනට ලියාපදිංචිලා තියෙන දන්සැල් වලින් සියලුම දන්සැල් අපි අද දිනේදී පූර්ව පරීක්ෂා කිරීමට ලක් කරනවා. ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂවරු 2800කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා සෞඛ්‍යාධිකාරී කොට්ටාස 367ම ආවරණය වන පරිදි දන්සැල් පරීක්ෂා කිරීමේ කටයුතු වල පොහොය දිනේ සහ පසු දිනේදී යොදවලා තියෙනවා. ජාතික පොසොන් මංගල්‍යය අවසන් වන විට අනුරාධපුර පූජා නගරයේ එකතු වන දිරාපත් නොවන අපද්‍රව්‍ය ඇතුළු කසල ඉවත් කිරීම සඳහා ප්‍රතිපාදන සොයා ගැනීම වෙනුවෙන් අනුරාධපුර මහනගර සභාව මැදිහත්වීමෙන් පුරවර උදානයේ පොසොන් සෙනකලිය පවත්වන බව නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා පවසනවා. ජාතික පොසොන් උත්සවය පවත්වන 21 සහ 22 දිනවල පැමිණ ජනතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම්, යර්තල පහසුකම්, සනීපාර්ශ්වක පහසුකම් ඇතුළු සියලු කටයුතු මේවට සූදානම් කරලා ඉවරයි. මේ අවුරුද්ද අපි බලාපොරොත්තු වෙනවා මිලියනකට ආසන්න ජනගහනයක් අනුරාධපුර මේ දිනවලදී වන්දනාමාන කරගන්න පැමිණේ කියලා. ඉතින් මේ ජාතික පොසොන් උත්සවයේ නිමා වෙන විට ඒ සියලු පහසුකම් සැපයීම වෙනුවෙන් අනුරාධපුර මහනගර සභාව ලක්ෂ 100කට ආසන්න මුදලක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ජාතික පොසොන් උත්සවය ආසන්න වෙනකොට කසල ටොන් 50කට අධික ප්‍රමාණයක් ඒ දවස් දෙකට එකතු වෙනවා. ඉතින් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා පුළුවන් තරම් තමන් රැගෙන එන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කරන්න, පුළුවන් තරම් තමන් රැගෙන එන අපද්‍රව්‍ය ප්‍රමාණය ආපහු අරයි යන්න